ආයුබෝවන් හැම දිනක්ටම අද අපි කතා කරන්න යන්නේ ලංකාවට අලුතින් ආව Honor X6 smartphone එක ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි phone එකේ unboxing එකට ගිහින් යමු. ඉතින් phone එකේ box එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් phone එකේ box එක අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට seal packed කියලා බලන්න. මෙන්න මේ විදිහට phone එක unbox කරාම මේ විදිහට phone එක ඒ වගේම මේ ෆෝන් එක අයින් කරලා මේ බොක්ස් එක ගත්තොත් එහෙනම් මේ බොක්ස් එකේ තියෙනවා අපිට user manual සහ sim eject tool එක මේ තියෙන 10 watt charge එක සහ type c cable එක මේ විදිහට බොක්ස් එකේ අපිට අන්තර්ගත වෙනවා. ඒ වගේම silicon back cover එකකුත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ Honor කියන brand එක ගැන? Honor කියලා කියන්නේ Huawei වලම තවත් company එකක්. මේකේ විශේෂත්වය වෙන්නේ Huawei වල දැන් Android මෙහෙම පදතියෙන්නේ නැහැ. ඉතින් Honor ලගේ Android මෙහෙම පදතියත් එක්ක තමයි මේ ෆෝන් එක නිර්මාණය වෙන්නේ. ඒක නිසා ඔයාලට ඕනම Google app එකක් මේ smartphone එකත් එක්ක use කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ smartphone එක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2022 සැප්තැම්බර් මාසේ. මේක 4G dual sim smartphone එකක්. ඉතින් මේ විදිහට අපි sim tray එක ගත්තොත් එහෙම ඔයාට sim දෙකක් එකවර පාවිච්චි කරන්න හෝ එක sim එකක් සහ ඔයාට 1TB වෙනකන් micro SD card එකක් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ smartphone එකේ body එක ගැන ගත්තොත් එහෙනම් weight එක සාමාන්‍යයෙන් gram 194ක් විතර වෙනවා. ඔයාලට මේ smartphone එක ocean blue, titanium silver සහ midnight black වලින් මිලදී ගන්න පුළුවන්. phone එකේ bottom side එක ගත්තොත් එහෙනම් type c port එක, 3.5 mm port එක සහ speaker එක බලා ගන්න පුළුවන්. ඇත්තට මේක ඉන්නේ single speaker එකක්. ඒ වගේම smartphone එකේ fingerprint එක power button එකටම තමයි set කරලා තියෙන්නේ. ඒ වගේම sim tray එක phone එකේ වම් පැත්තේ බලා ගන්න පුළුවන්. මේ smartphone එකේ display specification ගත්තොත් එහෙම අපිට මේ smartphone එකේ අඟල් 6.5ක TFT LCD display එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම 720x1600 resolution එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ display එක ගැන කතා කරොත් එහෙම average මට්ටමක display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ smartphone එකේ hertz 60ක refresh rate එකක් තියෙනවා. ඇත්තට මේ smartphone එක entry level එක smartphone එකක් ඇදියට හොඳ display එකක් අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. අපි මේකේ platform specification ගැන කතා කරොත් එහෙම අපිට මේ smartphone එකේ Android 12 base Magic UI 6.1 තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම MediaTek Helio G25 12 nanometer chip එක බලා ගන්න පුළුවන්. ඒ වගේම octa-core processor එකක් වගේම PowerVR GE8320 කියන GPU එකත් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තියෙන combination එක හින්දා මේ smartphone එකේ සාපේක්ෂව හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. මම හැම වෙලාවෙම කියන්නේ මේක entry level එකේ smartphone එකක් නිසා ලොකු performance එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් අපිට සාමාන්‍ය game එකක් ගහගන්න, ඒ වගේම සාමාන්‍ය app use කරන්න අපිට මේ smartphone එක ගොඩක්ම ප්‍රමාණවත්. අපි දැන් මේ smartphone එකේ RAM එක ගැන කතා කරොත් 4GB RAM එකක් තමයි මේ smartphone එක අන්තර්ගත වෙන්නේ. ඒ වගේම internal storage එක ඔයාලට 64GB සහ 128GB වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ගත්තොත් දැන් මේ smartphone එකේ camera specification ගැන අපිට rear camera එක triple camera setup එකක් තියෙන්නේ. 50MP wide එකක්, 2MP macro camera එකක් වගේම 2MP depth camera එකක් අපිට මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම camera එක ගත්තොත් එම camera එකෙන් තියෙන photos වල detail, contrast එක වගේම dynamic range එක හොඳ මට්ටමක අපිට බලා ගන්න පුළුවන්. නමුත් මේ smartphone එකේ night mode photo වල ලොකු detail එකක් බලා ගැනීමේ හැකියාවක් වෙන්නේ නැහැ. මං කලින් කිව්වා වගේ මේක entry level එකේ phone එකක් නිසා සාමාන්‍යයෙන් ඒ range එක හැටියට මේ photos වල quality එක තරමක් ප්‍රමාණවත්. නමුත් මේකේ තියෙනවා ඔයාලට වීඩියෝ එක. වීඩියෝ එකේදී අපිට ලොකු වීඩියෝ quality එකක් බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඒක මේ smartphone එකේ තියෙන ලොකු downgrade එකක් විදියට ගන්න පුළුවන්. මොකද smartphone එකේ stabilization එහෙම ගොඩක් හොඳ මට්ටමක නැති නිසා. මේ smartphone එකේ selfie cam එකක් ගත්තොත් එහෙනම් 5MP camera එකක් තමයි තියෙන්නේ. ඇත්තටම selfie camera එකේ quality තරමක් හොඳයි.
ඇත්තටම මේ තියෙන එක සාම්පල් එකක් ඒ නිසා සෙල්ෆ් කැමරා එක කියන්නේ ලොකු කම්ප්ලේන් එකක් නැහැ මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරිය ගත්තොත් එහෙම මිලියම්පිය 5000ක බැටරි එකක් තියෙන්නේ 10 වෝල්ට් වයර් චාර්ජින් සෙටප් එකත් එක්ක ඇත්තටම මේ ෆෝන් එකේ තියෙන බැටරි ගොඩක් හොඳයි ඔයාලට ලොකු කාලයක් මේකේ ඇප් යූස් කරලා ඔයාලට යූස් කරන්න පුළුවන් ඉතින් මේ දේවල් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රධාන ස්පෙસિෆිකේෂන් විදිහට ඔයාලට කියන්න තියෙන ඇත්තටම මේක ලංකාවට ළඟදී ආපු ස්මාර්ට්ෆෝන් එකක් නිසා ගොඩක් දෙනෙක්ට මේ ගැන වීඩියෝ එකක් හොයාගන්න නැති නිසා තමයි මම මේ ස්පෙસિෆිකේෂන් ඔයාලට ගෙනාවේ ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ගැන ඔයාලට තව දුරටත් විස්තර ඕනනම් අපැහැදිලි දැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දාන්න ඉතින් ඔයාලට ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරන්න මොකද ලංකාවට එන අලුත්ම smartphone වගේම ලෝකෙ රිලීස් වෙන අලුත්ම smartphone ගැනත් අපි සිංහලෙන් review ගෙනනවා මොකද මේක ලංකාවේ තියෙන එකම YouTube channel එක ලෝකෙ රිලීස් වෙන smartphone ගැන specification ගෙනේන. ඉතින් මේ video එක නැරඹුවාට ගොඩක් ස්තුතියි. අපි නැවත අලුත් video එකකින් හමු වෙමු.